රතුමරතු ටොමාටෝ වැඩිම ලංකාවේ ඔරිජිනල් සෝස් MD ටොමාටෝ සෝස් ඉබ්බාගමුව පන්නල ප්‍රදේශයේ නිවසක් තුළ මේ පිපිරීම සිදු වුණේ ඊයේ රාත්‍රියේ 7:30ට පමණ පිපිරීමෙන් එකම පවුලේ 22 හැවිරිදි සහ 27 හැවිරිදි සහෝදරයින් දෙදෙනෙකු තුවාල ලැබුවා මෙම තරුණීන් දෙදෙනා සිය නිවසේ කුෂන් වැඩපලක් පවත්වාගෙන යන අතර එම වැඩපල තුළදී රතිඤ්ඤාතුල තිබූ වෙඩි බෙහෙත් ඉවත් කර ත්‍රිරෝද රථවල වහල ආවරණයට යොදන යකඩ බටයකට දමා විදුලි ග්‍රයින්ඩරයකින් කැපීමට යාමේදී පිපිරීම සිදුව තිබෙනවා මේ මේක ගියාලා බටවලට පිරෙව්වයි කියන එක හොයා ගන්න ඕනි සර් අල්ලේ කෑරිත් අතර තියෙනවා සර් පිපිරීමෙන් තරුණයින් දෙදෙනාගේ අත්වලට බරපතල හානි සිදු ඇති අතර ඔවුන් මේ වන විට කුරුණෑගල ශික්ෂණ රෝහලෙහි ප්‍රතිකාර ලබනවා පොලිස් විශේෂ කාර්ය බලකාය සහ රජයේ රස පරීක්ෂකවරයා පිපිරීමෙන් අනතුරු එම ස්ථානයට පැමිණ පරීක්ෂණ ආරම්භ කළා සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් පත් කර ඇත්තේ මොවුන් කිසියම් ත්‍රස්තවාදී කටයුත්තකට සූදානම් වූයේ දැයි ඉසවීම සඳහායි. මෙහිදී තුවාලකරුවන් පවසා සිටින්නේ මල් වෙඩිල්ලක් නිර්මාණය කිරීම සඳහා යම් බටයකට මෙම රතිඤ්ඤාවල ඇති වෙඩි බෙහෙත් අදකර දැමීමෙන් අනතුරුව එය කපා දැමීමට උත්සාහ කිරීමේදී පිපිරීමක් ඇති වූ බවයි. මේ සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයා අද දින මේ ස්ථානයට කැඳුල් ලැබුවා. එම ස්ථානයේ තිබූ අදාළ පිපිරීමට ලක් වූ ද්‍රව්‍යවල කොටස් ඔහුගේ බාරයට ගෙන තිබෙනවා. රසායනාගාර පරීක්ෂාවක් සඳහා යොමු කිරීමට නියමිතව තිබෙනවා මේ අතර අද පස්වරුවේ මුලතිව් වට්ටුවාකල් ප්‍රදේශයේ සිදු වූ පිපිරීමකින් 19 හැවිරිදි තරුණයෙකු මියගොස් 20 හැවිරිදි තරුණයෙකු තුවාල ලැබුවා මෙහිදී අදාළ තරුණයින් දෙදෙනාගේම පාදවලට තුවාල සිදු වී ඇති බවටයි වාර්තා වෙන්නේ 19 හැවිරිදි මරණකරුගේ මව හමුවීමට ගොස් ඉන් පසුව ශරීර කෘත්‍යයක් සඳහා මෙම ලඳු කැලෑබද ප්‍රදේශයට ගිය අවස්ථාවේදී මෙම සිදුවීම සිදු වූ බවටයි දැනට ජීවත්ව සිටින තුවාලකරු පවසා සිටින්නේ